Sri Lankawe Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff. Sri Lankawe Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff. Kisilas ding gatum athigirime ona kamak ekabaddha vipakshayata thibunne ape ekama illima une Mahinda Rajapaksa mattumage arakshawa thibuna widiyata thabala etumage jeevithaya araksha karanta kiyala vartamana aanduwen ha palagin palanen etuma trasavadinge දරුණුතම ඉලක්කය බවට පත්වී තිබෙන පුද්ගලයා බව කවුරුත් දන්න නිසා. ඒ අවාසනාවන්ත තත්ත්වයක් රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිතය පිළිබඳ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම මේ ආණ්ඩුව දැරිය යුතුයි. කුමනෝ අන්දමේ යම්කිසි හානියක් එතුමාට සිද්ධ වුණොත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි කියන ටික සඳහන් කරන්න කැමති. සරත් ෆොන්සේකා මැතිතුමා මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න නැගිට්ටා. එතුමා නැගිටලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කිරීම ආරම්භ කළා. ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා සභාගම් මැද සිටින අතරේ පාලි තෙවරප්පේරුව මන්ත්‍රීතුමා ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට පහර දීමෙන් ගැටුමක් ඇති වුණා. අපි පාර්ලිමේන්තු ආවේ කතා කිරීමෙන් අපේ අදහස් හුවමාරු කරමින් ප්‍රශ්න විසඳා ගැනීමට මිස අතින් පයින් ප්‍රශ්න විසඳ ගන්න නෙවෙයි. ඒ නිසා මේ පහර දීම කරපු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ ආණ්ඩුව විශේෂයෙන්ම කතානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා විදිහට ගන්නා පියවර කුමක්ද කියලා හැමෝම නෙද්දල්වා බලා සිටිනවා. මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභාගර්භයේ තුලදී ලේවගුරුවන්න සිදු වුණු මට්ටමට ඉතා පහත් තැනකට අද අපේ පාර්ලිමේන්තුව ගෙන යන්න ඒ උදවිය කටයුතු කරා. අද පාර්ලිමේන්තුව රැස්වුණු වෙලාවේ ඉතා වැදගත් කටයුතු රාශියක් දිනට නියමිතව න්‍යාය පත්‍රයේ තිබුණා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගිටලා මේ ප්‍රශ්නය මතු කරන්න හදනකොට කතානායකතුමා ඉතා පැහැදිලිව කිව්වා කරුණාකරලා මේ සියලු දේවල් වලට ඉඩ දෙන්නම් ප්‍රශ්න සහ උත්තර අවසන් වුණයින් පසුව කියලා. හිතාමතාම සැලසුම් සහගතව මැයි දින රැලියෙන් පසුව වීරු වැටිච්ච මේ කණ්ඩායම ආණ්ඩුවට සම්බන්ධ සියලු බලවේග මොන විදියටද ඒකරාශි වුණේ කියන එක දැකලා කිරලපනේ කුඩා පිට්ටනියකට සීමා වෙච්ච මේ උදවිය අද සැලසුම් සහගතව මේ අවාසනාවන්ත තත්ත්වය ඇති කිරීම සඳහා සූදානමින් පැමිණි බවක් දකින්න ලැබුණා. අපි පක්ෂනායකයන්ගේ රැස්වීම අවස්ථාවේදී සියලුම දෙනාම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කර සිටියා. පාර්ලිමේන්තුවේ CCTV කැමරාස් වලින් අධිගත කිරීම නරඹලා මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා පිළිබඳව වාර්තාවක් කතානායකතුමා ලබාගෙන ස්ථාවර නියෝග පදනම් කරගෙන වරප්‍රසාද පනත පදනම් කරගෙන ගන්න තියෙන පියවරවල් සියල්ලක්ම ගන්න කියලා. දැන් අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙන අවස්ථාවේදීම ඒ අය එකතු වෙලා ඒ මුණ සිද්ධිය නරඹලා ඒ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා අඳුනගෙන වාර්තාවක් කතානායකතුමාට දෙන්න මේ වෙනකොටත් කටයුතු කරගෙන යනවා. ස්ථාවර නියෝග ගත්තහම තනුගොඩ පවා ගැනීමේ ඒ නියෝග ලබා දීමේ බලය එතුමාට තියෙනවා. වගේම මේ වරප්‍රසාද පනතේ සඳහන් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දඩුවම් දීමට හැකි ක්‍රියාවන් කීපයක්. ඒකේ හතරවෙනි එක කියන්නේ assaulting, insulting or willfully obstructing any member in parliament, in committee or in the presence of parliament. ඉතින් ඔය ගුටි කියලා ගැනීම එක හේතුවක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දඬුවම් පනවන්න.